අතර මගදී කල් දැමුණු මෙවර පකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ඉතිරි තරඟ ආරම්භ කිරීමට පෙර ක්‍රීඩකයන් ආදේශ කිරීම වෙනුවෙන් වන ක්‍රීඩක කෙටුම්පත් කිරීමක් ඊයේ සිදු කෙරුණා. එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනෙකුද පකිස්තාන සුපර් ලීග් තරඟාවලිය වෙනුවෙන් තෝරා ගැනීම විශේෂත්වයක්. ඒ අනුව සික්කුගේ ප්‍රසන්න ලාහෝර් කලන්ඩර්ස් කණ්ඩායම විසින්ද තිසර පෙරේරා කරච්චි කින්ස් කණ්ඩායම විසින්ද තෝරාගෙන තිබෙන බව සඳහන් වෙනවා. ජෝ ඩෙන්ලි වෙනුවට සික්කුගේ ප්‍රසන්න ලාහෝර් කණ්ඩායමට තෝරාගෙන ඇති බව සඳහන්. කරච්චි කණ්ඩායම වෙනුවෙන් තිසර පෙරේරා තෝරාගෙන ඇත්තේ මොහමඩ් නබි වෙනුවටයි. මේ අතර වත්මන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගෙන් සඳුල්ලත් කණ්ඩායමක් සහ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත ප්‍රදර්ශනාත්මක පන්දුවාර 20x20 ක්‍රිකට් තරඟය ප්‍රේක්ෂක සහභාගිත්වයකින් තොරව පැවැත්වීමට තීරණය කර තිබෙන බව සඳහන් වෙනවා. ඒ මේ වන විට පවතින COVID-19 වසංගත තත්ත්වයේ සැලකිල්ලට ගනිමින් මීට පෙර ප්‍රේක්ෂක සහභාගිත්වයක් සහිතව එම තරඟයේ පැවැත්වීම සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබුණා. ලෙජන්ඩ්ස් කණ්ඩායමට එරෙහි වත්මන් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය බොහෝ දුරට දසුන් සානක වෙත හිමිවනු ඇතැයිද තොරතුරු වාර්තා වනවා. මේ අතර ලෙජන්ඩ්ස් කණ්ඩායමේ නායකත්වයද බොහෝ දුරට සනත් ජයසූරි වෙත හිමිවනු ඇති. මහනුවර පල්ලකැලේ ක්‍රීඩාංගණයේදී ලබන හතරවනදා මෙම තරඟයේ පැවැත්වීමට නියමිතයි. වෙළඳ සේවා සීමිත පන්දුවාර ක්‍රිකට් තරඟාවලියේ CDB ෆයිනෑන්ස් කණ්ඩායමට එරෙහි පැවති තරඟයේදී සතකයක් රැස් කිරීමට ජෝන් කීල් සමූහ කණ්ඩායමේ කුසල් මෙන්ඩිස් ඊයේ සමත් වුණා. කොළඹ NCC ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරඟයේ පළමුවෙන්ම පන්දුවට පහර දුන් ජෝන් කීල්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 8කට ලකුණු 314ක් රැස් කිරීමට සමත් වුණා. විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් පන්දු 106කදී ලකුණු 110ක් රැස් කිරීමට සමත් වූයේ 6 පාර 3ක් සහ 4 පාර 8ක් සිය ඉනිමට එක් කර ගනිමින් ලකුණු 315ක ඉලක්කය හඹා ගිය CDB ෆයිනෑන්ස් කණ්ඩායමට පන්දුවාර 45යි පන්දු 5කදී සියලු දෙනා දැවි රැස්කරගත හැකි වූයේ ලකුණු 260ක් පමණයි. CDB ෆයිනෑන්ස් කණ්ඩායම වෙනුවෙන් මුදිත ලක්ෂාන් ලකුණු 104ක් ලබා ගැනීමට සමත් වුණා. ඒ අනුව මේ තරගයෙන් ලකුණු 54ක ජයක් ලැබීමට ජෝන් කීල්ස් කණ්ඩායම සමත් වුණා. අපැයම් පැය අලුත් වෙන දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම ක්‍රිකට් තොරතුරු ඉදිරියටත් දැන ගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් සලකුණ ක්ලික් කරන්න.